අයිබෝවන් කොහොමද යාළුවනි අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට අද මම ඔයාලට අරගෙන ආවේ 2024 යළිතින්ම රිලීස් වන අවතාර පුරුෂ මූවී එකේ දෙවෙනි මූවී එක මේ මූවී එකත් පළවෙනි මූවී එක වගේම ගොඩක් කුතුහලෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක් කතාවේ සාර්ථකත්වය නිසාම එකට 10.7 වගේ ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා මේ මූවී එක බලන්න කලින් පළවෙනි මූවී එක අනිවාර්යයෙන්ම බලලා ඉන්නම වෙනවා මම link එක description එකේ දාලා තියනවා කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඔයාලට මතක ඇති පළවෙනි මූවී එකේදී අපිට පෙන්නුවා ත්‍රිශංකු රජු විශ්වමිත්‍ර ශිවරයලව දිව්‍ය ලෝකයක් නිර්මාණය කරගත්ත කියන පරණ කතාවක්. ඉතින් මේ රජු ඒ දිව්‍ය ලෝකෙට ගියත් එයා තීරණය කරනවා ඒකට වෙන කාටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැතුව දිව්‍ය ලෝකයේ යතුරු මැණික් ගලක් බවට පරිවර්තනය කරන්න. මොකද මේ දිව්‍ය ලෝකයේ අඳුරු මායාකරුවන් අතරපත් වුණොත් එයාලට මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් බලයක් ලැබෙනවා. හැබැයි වර්තමානයේ වෙද්දි දර්ක කියන අඳුරු මායාකරුවා මේ මැණික හොරකම් කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා. මේ මැණික තියෙන්නේ රාම් ජෝයිසා ළඟ. ඉතින් මේ මැණික ආරක්ෂා කරන්න දර්කට විරුද්ධව අනිල් කියන කෙනා ඉදිරිපත් වෙනවා. කොහොම හරි අනිල් කියන කෙනා රාම් ජෝයිසාගේ ගෙදරට එන්නේ රාම් ජෝයිසාගේ අතුරුදහන් වුණ පුතා විදියට. ඒත් ඇත්තටම අනිල් කියන අඳුරු මන්ත්‍රකරුවෙක්. ඉතින් අද මූවී එකෙන් අනිල් ත්‍රිශංකු රාජධානියට යන්න පුළුවන් වෙයිද එහෙමත් නැත්නම් දර්ක ඒ මැණික් ගල අරන් ඒ රාජධානියට යයිද ඇත්තටම මොකද්ද මේ කතාවේ ඇතුලේ තියෙන අභිරහස කියලා බලමු. ඉතින් මේ හැම දෙම දැනගන්න මූවී එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මූවී එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අවතාර පුරුෂ පළවෙනි මූවී එකේ අවසානයේ සිද්ධ වුණ දේ. මොකද එතනින් එහාට සිද්ධ වෙන දේ තමයි අද මූවී එකේ තියෙන්නේ. ඒ නිසා බලපු නොබලපු හැමෝටම පොඩි මතක් කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් අනිල් රාම් ජෝයිසගේ ගෙදර තියෙන ත්‍රිශංකු මණික ආරක්ෂා කරලා තිබ්බ බන්ධනය දරකට විනාශ කරන දීප් පූජාවක් පැවැත්වුවා ඔයාලට මතක ඇති. මේ වෙලාවේ හින්නුදී ඇවිල්ලා අනිල්ව නවත්තන්න හැදුවත් අනිල් එයා ඉගෙනගත්තු බ්ලැක් මැජික් භාවිතා කරලා හින්නුදීව පරාජය කරනවා. හින්නුදී කියන්නේ දරකගේ හොඳම ගෝලෙක්. ඒත් අනිල් කොහොම හරි හින්නුදීව විනාශ කරා. ඔන්න ඔතනින් තමයි මේ මූවී එකේ දෙවෙනි මූවී එක පටන් ගන්නෙ. හින්නුදීව පරද්දලා ඇවිල්ලා අනිල් ඉස්සෙල්ලාම යන්නේ සීටිගේ මාමා එහෙමත් නැත්නම් රාම් ජෝයිසගේ ගෙදර. සිදි කියන්නේ රාම් ජෝයිසගේ නංගිගේ දුව. එයා තමයි මාමගේ නැති වුණ පුතා වෙනුවට මේ අනිල්ව රඟපාන්න එක්කගෙන ආවේ. ඔයාලට මතක ඇති දරක සුසිල හරහා ත්‍රිශංකු දිව්‍ය ලෝකයේ යතුරු ආරක්ෂා කරලා තිබ්බ බන්ධනය කඩන්න උත්සාහ කරා. ඒත් අනිල් එයාට විරුද්ධව මන්ත්‍ර භාවිතා කරලා දරකව පරාජය කරා. ඒ නිසා සුසිලා ආපහු හොඳ තත්ත්වයට එනවා. ඊට පස්සේ අනිල් ඇවිත් සුසිලව එයාගේ කාමරෙන් තියලා සුසිලා විනාශ කරපු ආරක්ෂක බන්ධනය නැවත හදනවා. ඊළඟට අනිල්ලා පහ පූජාව කරපු තැනට යනවා. මේ වෙලාවේ ශිව දෙවියන්ගේ අනුගාමිකයෝ ටිකක් අනිල් මේ කරන දේ දැකලා එයාගෙන් අහනවා ඔයා ඇයි මේ වගේ නරක පූජාවල් කරන්නේ කියලා. එතකොට අනිල් ඒ අයට කියනවා නරක දෙයක් වුණත් ඒකින් හොඳක් වෙනවා නම් මම ඒ දේ කරනවා කියලා. ඊළඟට මෙයා මේ පූජාව කරන්න හේතුව මෙයාලට පැහැදිලි කරනවා. ඔන්න මෙතෙන්දී අපිට මතක් කරන්නේ පළවෙනි මූවී එකේ කතාව කෙටියෙන්. ඉතින් රාම් ජෝෂා කියන්නේ පරම්පරා උරුමෙන් ආයුර්වේද වෙදකම් කරන කෙනෙක්. රාම් ජෝෂා ගොඩක් හිත හොඳ කෙනෙක් වගේම අනිත් අයට උදව් කරන කෙනෙක්. එයාට කර්ණ කියලා පුතෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම එයාගේ බිරිඳ තමයි සුසිලා. දවසක් යශෝදා කියන රාම් ජෝෂාගේ නංගි මේ ගෙදරට එනවා. ඒ එයාට දරුවෙක් ලැබෙන ඉන්න එකට බාරයක් ඔප්පු කරන්න. ඉතින් මේ යශෝදා කෝවිලට යන්නේ රාම් ජෝෂාගේ පුතා කර්ණවත් එක්කරගෙන. ඒත් කෝවිලේ සෙනඟ අතර කර්ණ හදිස්සියෙම අතුරුදහන් වෙනවා. මේ ගැන රාම් ජෝස දැනගත්තාම එයා වගේම සුසිලත් ගොඩක් දුක් වෙනවා. සුසිලා අසනීපත් වෙනවා. මේ නිසා රාම් ජෝස යශෝදා එක්ක තරහ වෙනවා. ඊට පස්සේ යශෝදා පිටරටකට ගිහින් එයාගේ දරුවත් හදාගෙන ජීවත් වෙලා තියෙනවා. යශෝදාගේ දුවගේ නම තමයි සිරි. ඉතින් සිරි එයාගේ අම්මගේ මේ කතාව දැනගත්තාම හිතනවා ආපහු රාම් ජෝසව යශෝදව යාළු කරලා මේ පවුල ආයෙ එකතු කරන්න ඕන කියලා. ඒ නිසා සිරි තීරණය කරනවා කර්ණවෙ නුවර වෙන කෙනෙක්ව එක්කගෙන ගිහිල්ලා මේ වැඩේ කරන්න. සිරි මේකට තෝරගන්නේ නළුවෙක් වෙන්න ආසාවෙන් ඉන්න අනිල්ව. ඒත් ඇත්තටම අනිල් කියන්නේ කළු මැජික් එහෙමත් නැත්නම් අඳුරු මායාවන් ගැන හොඳට දන්න මන්ත්‍රකරුවෙක්. හැබැයි ඒ ගැන කිසි දෙයක් සිරි නම් දන්නේ නැහැ. රාම් ජෝෂගේ ගෙදර අනිල්ව එක්කගෙන ගියාම අනිල් ඒ ගෙදර එක කාමරයකට දාලා තියෙන ආරක්ෂාව දකිනවා. ඉතින් එයාට හිතෙනවා ඒකෙ පිටිපස්සේ මොකක්ම හරි අභිරහසක් තියෙනවා කියලා. ඇත්තටම ඒ ආරක්ෂා කරලා තියෙන්නේ ත්‍රිශංකු මැණික. මේ මැණික අතට ගන්න කෙනෙක්ට මේ ලෝකේ පාලනය කරන්න පුළුවන් වගේම ත්‍රිශංකු දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන් වෙනවා.
මේ නිසා දර්කකින නපුරු මන්ත්‍රකරුවා කොහොම හරි මේ මැණික්ගල රාම් ජෝසගේ ගෙදරින් හොරකම් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා දර්ක පොඩි ළමයින්ව බිලි දීලා එයාගේ ශක්තිය වැඩි කර ගන්නවා. ඒ වගේම තවත් ළමයින්ව අරන් ඇවිල්ලා ඒ අයට අඳුර මායාවන් හුරු කරනවා. ඒ විදිහට දර්ක එක්කන් ආව කෙනෙක් තමයි මේ අනිල් කියන්නේ. අනිල් දර්කගේම අඳුර මායාවන් ඉගෙන ගන්න අතරේ එයාගේ සැබෑ අරමුණ දැනගන්නවා. ඒ නිසා ශිෂ්‍යන් කුමනික දර්කගේ අතට යන්න එක නවත්තන්න ඕන කියලා අනිල්ට හිතෙනවා. ඒ නිසා ඒ මැණික ආරක්ෂා කරන එක තමයි අනිල් කරන්නේ. මේ අතරේ තමයි රාම් ජෝෂ දැනගන්නේ අනිල් ගැන රංගපෑමක් කියලා. ඉතින් එයා කොහොම හරි ඇත්තම කරන හොයාගෙන ඇවිල්ලා අනිල්ව එයාගේ ගෙදරින් ආපහු යවනවා. ඒත් අනිල් ත්‍රිශංක මණික ආරක්ෂා කරන එක නම් නවත්තන්නේ නැහැ. අනිල් හින්නු දීට ත්‍රිශංක මණික ගන්න බැරි වෙන විදිහට අතරංග කියලා බලවේගයක් හදලා තියෙනවා. ඒත් දැන් අනිල් හින්නු දිව විනාශ කරලා ඉවර නිසා එයා හදන්නේ ඒ බලවේගය ආපහු නවත්තලා දාන්න. ඒ නිසා තමයි එයා ආපහු මේ මන්ත්‍ර ජප කරපු තැනට ආවේ කියලා අනිල් මේ ශිව දෙවියන්ගේ අනුගාමිකයන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ කතාව අහලා මේ අයගේ නායකයා අනිල්ගේ නාල ලෙකුන්කුම ගාලා එයා ගැන අනාවැකි වගයක් කියනවා. එයා කියන විදිහට අනිල්ට එයාගේ බලය පාවිච්චි කරලා ප්‍රදේශ අතරින් එයාගේ ආත්මේ යවන්න පුළුවන්. ඒ වගේම අනිල් ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. විශේෂම දේ තමයි අනිල්ගේ හතුරු එයාව ආපහු හොයාගෙන එනවා කියන එක. ඔන්න දැන් ඔයාලා දන්නවා මේ අතීත කතාව මොකද්ද කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මෙතනින් ඉස්සරහට වෙන කතාව. ඒ කියන්නේ වර්තමාන කතාව. ඉතින් රාම් ජෝෂ ඇත්තම කරන කියලා හිතලා කුමරන් කියන කෙනාව ගෙදර එක්කගෙන ආවා වුණත් කුමරන් රාම් ජෝෂටවත් එයාගේ පවුල කාටවත් ලෙංගතුකමක් දක්වන්නේ නැහැ. ඉතින් සිරි කුමරන් එළියේ ඉන්නව දැකලා ඇවිල්ලා එයා එක්ක කතා කරනවා. ඊට පස්සේ එයා කරන කියලා පෙන්වන්න නළුවෙක්ව එක්කන් ඇවිල්ලා ගෙදර අයවැර වැට්ටුවේකට කුමරන්ගෙන් සමාව ගන්නවා. ඒත් මේ වෙලාවේ කුමරන් සිරි දිහා තරහෙන් වගේ බලන නිසා එයා මෙතනින් යන්න යනවා. ඊළඟට කර්ණ ඇවිත් එයාගේ අම්මට බෙහෙත් ටික දෙනවා. ඒත් එයා සුසිලාගේ වැඩ කරන්න හිතේ කැමැත්තෙන් නම් නෙවෙයි. මේ ගැන සුසිලාට තේරෙනවා වගේම එයාට ගොඩක් දුක හිතෙනවා. එතකොට සිරි සුසිලාට කියනවා ඔයාගේ ඇත්තම පුතා අනිල් නොවුනත් එයා අපි එක කර්ණට වඩා ගොඩක් ආදරෙන් සතුටින් හිටියා කියලා. ඒක අහගෙන ඉන්න සුසිලා සිරිට කියනවා මට ආයෙමත් ඒ කර්ණව ඕන කියලා. මේ අතර අපිට පෙන්වන්නේ අනිල්ව. එයා මේ වෙලාවේ ෂූටින් එකට ලෑස්ති වෙනවා. මේ අතර සුසිලාගේ අසනීප වැඩි වෙලා එයාට ගොඩක් අමාරු වෙනවා. රාම් ජෝෂ මෙතෙන්ට ආවම සුසිලා කියනවා එයාට අනිල් ඒ කියන්නේ කලින් හිටියේ කර්ණ වගේ රඟපපු කෙනාව ඕන කියලා. මොකද අනිල් රඟපෑමක් කරත් එයාගේ ආදරය ඇත්තටම සුසිලාට දැනෙන නිසා. ඒත් දැන් ඉන්න කර්ණ ඇත්තම කර්ණ වුණත් එයාගේ කිසිම ආදරයක් නැහැ කියලා සුසිලා කියනවා. මේක අහලා රාම් ජෝෂටත් දුක හිතෙනවා. ඒ වගේම එයාට තේරුම් යනවා සුසිලා කියන දේ ඇත්ත කියලා. ඒ නිසා එයා සිරීට කියනවා ආපහු අනිල්ව මෙහාට එක්කගෙන එන්න කියලා. ඒ විතරක් නෙවෙයි මෙච්චර කාලයක් නංගියක කතා කරන්න තු හිටි රාම් ජෝෂා කියනවා යශෝදටත් මේ ගෙදරට එන්න කියන්න කියලා. මේ ගැහුවම සිරීට ගොඩක් සතුට හිතෙනවා. මොකද එයා මේ හැම දෙයක්ම කරේ රාම් ජෝෂාවයි එයාගේ අම්මවයි ආපහු යාළු කරන්න. මේ අතරේ අපිට පෙන්වන්නේ දර්කව. අනිල් හින්නු දිව විනාශ කරපු නිසා එයාගේ බලයක් දැන් නැති වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම දර්කගේ ශරීරයත් දැන් ගොඩක් දුර්වල වෙලා. මේ අතරේ කුමරන් දර්කට ලියුමක් එවලා තියෙනවා. එයා ඒක කියලා තියෙන්නේ එයා ත්‍රිශංක මණික තනියම රාම් ජෝසයිගේ දෙලින් ගන්න බෑ. මණික ගන්න නම් ඉස්සෙල්ලම එයාව දුර්වල කරන්න ඕන. එයාව දුර්වල කරන්න නම් මුලින්ම එයාගේ බිරිඳගේ ආත්මය ත්‍රිශංකු ලෝකෙදී අල්ලගන්න එක කරන්න ඕන කියලා. එතකොට සුසිලාව ත්‍රිශංකු ලෝකෙන් බේර ගන්න රාම් ජෝෂ අනිවාර්යෙන් ත්‍රිශංකු මණික එළියට ගන්නවා. ඒ වෙලාවේදී තමයි මණික ගන්න පුළුවන් කියලා කුමරන් මේ පණිවිඩේ සඳහන් කරලා තියෙනවා. දැන් දර්කහ දැන් ඒ දේවල් කරන අතරේ ආපහු දරුවන් බිලි දීලා එයාගේ නැති උණ බලය ආපහු ලබා ගන්න. මේ අතරේ සිරි එනවා අනිල්ව හොයාගෙන. එතකොට අනිල් ඉන්නේ ෆිල්ම් එකක් ෂූට් කරන තැනක. ඉතින් සිරි අනිල්ට කියනවා නැන්දා ඔයාගෙන ගොඩක් මතක් කරලා දුක් වෙනවා. ඒ නිසා ආපහු ගෙදර යන්න එන්න කියලා. අනිල් සුසිලාට ඇත්තට මාදර නිසා එයා ආපහු ඒ ගෙදරට යන්න කැමති වෙනවා. ඒත් සිරි අනිල්ට කියනවා ඔයාගේ ජීවිතේ ඇත්තමට කියන්න කියලා. ඔන්න ඉතින් ඊළඟට අනිල් එයාගේ ජීවිත කතාව කියන්න පටන් ගන්නවා. අනිල් කියන විදිහට එයා ඉපදුනේ බිස්තා කියන භයානක ගමේ. බිස්තාවල අඳුරු මන්ත්‍ර උගන්නන පාසලක් තියෙනවා. ඒක පාලනය කරන්නේ දර්කා. දර්ක කියන්නේ ඒ හැම අඳුරු මායාවක්ම ප්‍රගුණ කරපු හූනියම් කරුවෙක්. හින්නුදී සහ මුන්නුදී කියන්නේ දර්කගේ විශ්වාසවන්තම ගෝලියෝ දෙන්න. ඉතින් දර්ක බය වෙලා තියෙනවා එයාගේ අඳුරු මායාවන් දවසක නතර වුණොත් එයා දුර්වල වෙයි කියලා. ඒ නිසා දර්ක එයා විනාශ වෙලා යයි කියන බයට තමයි ගම්වල ඉන්න ළමයින්ව පැහැරගෙන ගිහිල්ලා බිලි පූජා කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම දර්ක එයා පැහැරගෙන ඉන්න ළමයින්ගේ ඇඟේ පච්චයක් ගහලා කරාඹු දාලා ඒ ළමයින්ට හිරිහැර කරලා තියෙනවා. ඒ වගේම මේ ළමයින්ට අඳුරු මායාවන් උගන්වන්න දර්ක පටන් අරන් තියෙනවා. ඒ නිසා අනිලුත් දර්ක යටතේ තමයි අඳුරු මායාවන් ඉගෙනගෙන තියෙන්නේ.
ඉතින් මේ අඳුරු මායාවන් හරියට කරන්න බැරි වුණ දරුවන් තමයි දර්කයාගේ බලේ වැඩි කරගන්න බිලි දෙන්නේ. දර්කා බිස්තවල හිටපු හැමෝගෙම හිස කෙස් වගේම පාදර්ශපර්ශ වුණ දූවිලි තියාගෙන ඉඳලා තියෙනවා. මොකද ඒ අය පැනලා යන්න ගියොත් එයාලව මරලා දාන්න. දර්කගේ එකම ඉලක්කය වෙලා තියෙන ත්‍රිශංකු මණික ගන්න එක. ඒ වෙනුවෙන් එයා බ්‍රහ්ම ජෝයිසා එක්ක සටන් කරත් එයාට ත්‍රිශංකු මණික ගන්න බැරි වෙලා තියෙනවා. එක දවසක් දර්ක අනිල්ගේ අතේ රේඛා දැකලා දැනගෙන තියෙනවා අනිල් කියන්නේ විශේෂ කෙනෙක් කියලා. ඊට පස්සේ දර්ක අනිත් ළමයින්ට වඩා අනිල්ට වැඩිපුර අඳුරු මන්ත්‍ර උගන්වන්න පටන් අරන් තියෙනවා. මොකද දර්ක අනිල්ව එයාගේ තුන්වෙනිය කරගන්න තමයි එහෙම කරන්නේ. ඉතින් එහෙම ටිකෙන් ටික අනිල් බ්ලැක් මැජික් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ ටික කාලයක් ඇදි තමයි අනිල් දැනගෙන තියෙන්නේ දර්ක යාට මේ මන්ත්‍ර වැඩිපුර උගන්වලා ත්‍රිශංක මණික ගන්න හදනවා කියලා. ඒ වගේම අනිල්ට තේරෙලා තියෙනවා දර්ක උගන්වන අඳුරු මන්ත්‍ර කියන්නේ නරක දෙයක්. ඒ වගේ නරක දේවල් කරන්න තමයි මිනිස්සු පෙළඹෙන්නේ කියලා. ඉතින් ඒකට අකමැති වුණ අනිල් එයාගේ යාළුවා එක කතා වෙලා බිස්ත වලින් පැන ගන්න හදනවා. ඒ වගේම හින්නු දිසා මුන්නු දිය විනාශ කරන්න දර්ක ළඟ තිබ්බ එයාලගේ හිසකෙ සහ පාද ස්පර්ශන දූවිලිත් අරගෙන තමයි මේ දෙන්න යන්නේ. ඊට පස්සේ ඉස්සෙල්ලම මේ දෙන එකතු වෙලා හින්නු දීගේ එක ඇහැක් විනාශ කරනවා. ඊට පස්සේ මුන්නු දීගාවට ගිහිල්ලා මුන්නු දීව මරලම දානවා. ඊට පස්සේ බිස්තවලට ගිනි තියලා ඒ මුළු ගම විනාශ කරලා හිර කරගෙන හිටපු ළමයිවත් අනිල් එතනින් යවලා තියෙනවා. කොහොම හරි මෙතනින් ගියාට පස්සේ අනිල් ගුරු කෙනා ආශ්‍රමයට ඇවිල්ලා තියෙනවා ශිවදේවියන්ගේ ධර්මයේ ඉගෙන ගන්න. මේ නිසා තමයි එදා රාම් ජෝෂා ඉදිරියේ ශිවදේවියන්ගේ මන්ත්‍ර ජප කරන්න එයාට පුළුවන් වුණේ. එතනින් පස්සේ තමයි අනිල් බැංගලෝර වලට ඇවිල්ලා තියෙන්නේ. එයාට නළුවෙක් වෙන්න තියෙන ආසාව නිසා තමයි එයා රංගපානයක රස්සාව විදියට තෝරගන්නේ. ඉතින් ඒ අතරේ ආශ්‍රමයේ ඉන්න ගුරුජී විටින් විට අනිල්ව ආශ්‍රමයට ගෙන්නනවා. එයා දවසක් අනිල්ට කියලා තියෙනවා ශ්‍රී රාම් ජෝෂගේ නැති වුණ පුතා විදියට රංගපාන කෙනෙක් හොයනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි අනිල් සිරි එක්ක රාම් ජෝෂගේ ගෙදර යන්නේ ආවි කියලා අනිල් මෙතෙක් වුණ හැම දෙයක්ම සිරිට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ සිරි ආපහු අනිල්ව එක්කගෙන රාම් ජෝෂයි ගෙදර එනවා. ගෙදර දැන් ඉන්න කුමරුණුත් බිස්තවල ඉඳලා ආපු කෙනෙක්. ඒ නිසා තමයි එයා බ්ලැක් මැජික් ගැන දන්නේ. ඉතින් අනිල් කුමරුන්ට කතා කරලා කියනවා මම කවදාවත් ඔයාට පරදින්නේ නැහැ කියලා. ඊට පස්සේ අනිල් ගිහිලා සුසිලාට කතා කරනවා. එයාව දැක්කම සුසිලාට ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ අනිල් යන්නේ රාම් ජෝෂා එක්ක කතා කරන්න. ඒත් රාම් ජෝෂා නම් අනිල්ව තාමත් ගණන් ගන්නේ නැහැ. එදා දවසේ රැසිරි අනිල්ට කියනවා ඔයා ගරංගපෑමට ගොන සල්ලි බැංකුවට දාන්නම් කියලා. මේ වෙලාවේ අනිල් කියනවා මම මේ ගෙදර ඉන්න එක වෙනුවෙන් සල්ලි ගත්තොත් අම්මගේ ආදරය වගේම හැම දෙයක්ම රඟපෑමක් වෙනවා. ඒ නිසා මට සල්ලි ඕන නෑ කියලා. මොකද අනිල් අනාථෙක් විදියට හැදුන නිසා එයාට රාම් ජෝෂගේ ගෙදරින් තමයි ආදරය වගේම හැම දෙයක්ම ලැබුණේ. ඔන්න ඊට පස්සේ දවසේ රාම් ජෝෂගේ ගෙදර මෝටර එක හයි කරන්න ගම්ප ඇවිල්ලා ඉන්නවා. ගම්ප අනිල්ව දැක්ක ගමන් අනිල් බැක් මැජික් කරන කෙනෙක් කියලා අඳුර ගන්නවා. ඒත් කොහොමද ගම්ප අනිල් වඳුර ගත්තේ? ඔයාලට මතක ඇති බිස්ත වලින් පැනලා යන්න අනිල්ට යාළුවෙක් උදව් කරා. ඉතින් ඒ පොඩි කාලේ අනිල්ගේ යාළුවා තමයි මේ ගම්පා කියන්නේ. ඒ නිසා තමයි ගම්පත් බ්ලැක් මැජික් ගැන දන්නේ. ඉතින් අනිල් මේ ඉන්නේ ගම්ප කියලා දැනගත්තාම එයාටත් ගොඩක් සතුට හිතෙනවා. මේ වෙලාවේ අනිල් දකිනවා ගම්පගේ සේවකයා රමේෂ්ව. ඊට පස්සේ ගම්ප අනිල්ව එයාගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා රමේෂ්ගේ කතාවත් අනිල්ට කියනවා. දැන් ගම්ප හදන්න අනිල්ගිනුත් උදව් ඇතුව රමේෂ්ව ආපහු එයාගේ ලෝකෙටම යවන්න. ඔන්න ඊළඟට අනිල් රාම් ජෝෂා ළඟට ඇවිත් එයාගෙන් අහනවා මං කියන දේවල් ඇයි ගණන් ගන්නේ නැත්ද කියලා. එතකොට රාම් ජෝෂා කියනවා ඒ ඔයා මගේ පුතා නෙවෙයි නිසා කියලා. ඒත් අනිල් දන්නවා කුමරන් රාම් ජෝෂාගේ පුතා විදියට ගෙදර හිටියට එයා රාම් ජෝෂාට විරුද්ධ වැඩ කරන කෙනෙක් කියලා. එතකොට රාම් ජෝෂා කියනවා කුමරන්ට එහෙම ගති ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ එයා පොඩි කාලේ ඉඳලම බිස්තවල නපුරු පරිසරයක හැදුණු නිසා කියලා. ඒ කියන්නේ රාම් ජෝෂා දන්නවා කුමරන් කියන්නේ ඇත්තටම කවුද කියලා. ඉතින් එයා කුමරන් ගැන දැනගෙන තියෙන්නේ කන්තියාව මෙහාට එක් කරගෙන ආව පළවෙනි දවසේමයි. රාම් ජෝෂා අනිල්ට කියනවා කුමරන්ගේ ඇඟේ ඉන්න යක්ෂය නැති කරන්න පුළුවන්. ඒකට තව ටික කාලයක් යයි කියලා. ඔන්න ඊළඟ දවසේ රාම් ජෝෂා ගාවට රාම් ෂෙට්ටි එනවා ප්‍රතිකාර ගන්න. මොකද රාම් ෂෙට්ටි දැන් ඉන්නේ අංශභාග තත්ත්වෙන්. ඔයාලට මතක ඇති පළවෙනි මූ එකේදී රාම් ෂෙට්ටි ඒ කියන්නේ කාන්තිගේ තාත්තා කවුරු හරි අංශභාග තත්ත්වයට පත් කරන්න බ්ලැක් මැජික් එකක් කරලා තිබ්බා. ඉතින් රාම් ජෝෂා රාම් ෂෙට්ටිට කියනවා ඔයා අනිත් මිනිසුන්ට හිරිහැරයක් කරන බ්ලැක් මැජික් කරපු නිසා තමයි ඒ බ්ලැක් මැජික් ගහපව ඔයාටම හැරෙලා තියෙන්නේ කියලා. ඉතින් රාම් ෂෙට්ටිට මෙහෙම දෙයක් කරලා තියෙන්නේ කුමරන්ම තමා. මේ අතට අපිට පෙන්වන්නේ කුමරන් රාම් ජෝෂාගේ ගෙදර වඩුමඩුවේ මොකක් හරි අඳුරු මායාවක් කරනවා. මේ වෙලාවේ කන්ති එනවා කුමරන්ව හොයාගෙන. එයා දකිනවා කුමරන් දැන්ටමත් බ්ලැක් මැජික් කරන ගමන් ඉන්නවා. ඊට පස්සේ කන්ති කියනවා රාම් ජෝෂා ගාව දිව්‍යමය බලයක් තියෙන්නේ. ඒ නිසා දැන්ම ඔයා කරන දේවල් නවත්තලා ආපහු යන්න කියලා.
ඒත් කුමරන් කාන්ති කියන දෙයට කැමති වෙන්නේ නැහැ. කාන්ති කුමරන්ට විරුද්ධ වුණ නිසා කුමරන් එයාවත් බ්ලැක් මැජික් භාවිත කරලා මරලා දානවා. අනිල් මේ අතර එනවා ගුරුජීව හම්බ වෙන්න. ගුරුජී කියනවා කුමරන් විනාශ කරේ නැත්නම් එයා රාම් ජෝෂගේ මුළු පවුලම විනාශ කරයි. ඒ නිසා කුමරන් නවත්තන්න කරන්න ඕන දේවල් ගැන මම ඔයාට කියන්නම් කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙලාවෙත් කුමරන් බ්ලැක් මැජික් කරන ගමන් ඉන්නේ. ඉතින් කුමරන් ඒ දේවල් කරන්නේ වෙන කාටවත් නෙවෙයි අනිල්ට. මේ නිසා ආශ්‍රමයෙන් යන්න හදද්දි අනිල්ට අමුත්තක් දැනෙනවා. එයා දකිනවා එයාගේ කනෙන් ලේ එනවා. මේ නිසා අනිල් ඉක්මනට රාම් ජෝෂගේ ගෙදර ඇවිල්ලා ජානකිගෙන් අහනවා කුමරන් කොහෙද කියලා. ඒත් එයාලා නම් දන්නේ නැහැ කුමරන් කොහෙද කියලා. මේ නිසා මෙයා කුමරන්ව නවත්තන්න තවත් පූජාවක් කරන්න බුද්ධරාජුගෙන් ලුණුයි අඟුරුයි ඉල්ලනවා. ඒ වෙලාවේ බුද්ධරාජු කියනවා කුමරනුත් ඒ දේවල්ම මගෙන් ඉල්ලුවා කියලා. දැන් අනිල් දන්නවා හරියටම කුමරන් තමයි එයාට මෙහෙම කරන්න කියලා. මේ බ්ලැක් මැජික් කරන අය කෙනෙක්ට විරුද්ධව ඒව භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම ඒකෙන් දිනන්න ඕන. නැත්තම් ඒ කෙනාට සිද්ධ වෙනවා මැරෙන්න. ඊළඟට අනිල් එනවා කුමරන්ව නවත්තන්න බ්ලැක් මැජික් එකක් කරන්න. දැන් කුමරන් වගේම අනිලුත් එකිනෙකාට විරුද්ධව මන්ත්‍ර ජප කරනවා. ඉතින් මේ වෙලාවේ එකපාරටම කුමරන් වගේම අනිලුත් සිහිය නැතුව වැටෙනවා. ඒත් මෙතනින් කුමරන් විතරයි විනාශ වෙන්නේ. ඒ අය කියලා කියනවනම් රාම් ජෝෂ කුමරන්ගේ බ්ලැක් මැජික් වලින් අනිල්ව බේරලා තියෙනවා. ඒ කියන්නේ රාම් ජෝෂ දැනගෙන තියෙනවා කුමරන් අනිල්ව විනාශ කරන්න තමයි හදන්නේ කියලා. ඒ නිසා අයත් එක තැනකට වෙලා අනිල්ව බේරගන්න පූජාවක් තියලා තියෙනවා. ඊට පස්සේ සුසිලා එනවා රාම් ජෝෂට කෝපි එකක් අරගෙන. මේ වෙලාවේ රාම් ජෝෂ සුසිලාගෙන් අහනවා කුමරන් සහ අනිල් ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. එතකොට සුසිලා කියන්නේ කුමරන්ව නම් මගේ පුතා කියලා පිළිගන්න තව ටික කාලයක් යයි කියලා. මේ වෙලාවේ රාම් ජෝෂ කියනවා අනිල් කියන්නේ එයාලගේ පුතා නවුනත් අනිල්ගේ ආදරය අව්‍යාජ එකක්. ඒත් කුමරන් කියන්නේ දුෂ්ට චේතනාවේ මේ ගෙදරට ආව කෙනෙක්. ඒ නිසා ආයේ කුමරන් ගිහව නැල්ලක්වත් මෙහෙට වැටෙන්නේ නැහැ කියලා. මොකද රාම් ජෝෂ දැන් දන්නවා කුමරන් විනාශ වෙලා ඉවරයි කියලා. මේ අතරේ අනිල් කුමරන්ගේ මිනිය පුච්චලා දානවා. ඔන්න එදා රැසිරි යශෝදව රාම් ජෝෂගේ ගෙදර එක්කන් ඇවිල්ලා තියෙනවා. යශෝදව දැකලා රාම් ජෝෂට ගොඩක් සතුට හිතෙනවා. මොකද එයා එයාගේ නංගිව අවුරුදු ගානකට පස්සේ තමයි දැක්කේ. ඉතින් හැමෝම එකතු වෙලා ගොඩ කාලයකට පස්සේ එකට කෑම මේසෙ වාඩි වෙලා කෑම ගන්නවා. කෑම කන අතර යශෝදව කියනවා කారణ ගෙදර ආව කියලා මං දැනගත්තා. දැන් එයා කොහෙද ඉන්නේ කියලා. ඒත් දැන් රාම් ජෝෂට කියන්න බෑ කුමරන් මැරුණා කියලා. ඒ නිසා රාම් ජෝෂ මේ වෙලාව කියනවා කුමරන්ගේ දෙනෙ පිටට ගියා එයා පහු වෙයි කියලා. කොමාරි සිරිගේ කාමරේ තමයි එදා රෑ යශෝද නිදාගන්නේ. එයා මේ වෙලාවේ සිරිගෙන් අහනවා ඔයාගේ නළු යාළුවා කොහෙද කියලා. එතකොට සිරි කියන්නේ දැන් එයාව හැමෝම කරන කියලා පිරි අරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ සිරි යනවා අනිල්ව හොයාගෙන. ඒත් අනිල් කාමරේ නම් පේන්නේ නැහැ. මේ වෙලාවේ ගෙදර කරන්ටුත් ගිහිලා නිසා කළුවරේ කිසි දෙයක් පේන්නේ නැහැ. මේ අතරේ අනිල් සිරිව හොයාගෙන සිටිගේ කාමරේට එනවා. ඒත් දැන් සිටිගේ කාමරේ නිදාගෙන ඉනේ යශෝද. අනිල් මේ ගැන දන්නේ නැහැ. එනිසා මෙයා ඒ ඉනේ සිදී කියලා හිතලා එයා පුදුම කරන්න ඒ ඇඳටම ඇවිල්ලා නිදා ගන්නවා. එතකොට ඇඳේ නිදාගෙන හිටපු යශෝද බය වෙලා කෑ ගහනවා. ඒත් එක්කම ගෙදරට කරන්ට් එක එනවා. එතකොට තමයි අනිල් දැනගන්නේ නිදාගෙන ඉඳලා තියෙන සිරි නෙවෙයි යශෝද කියලා. මේ වෙලාවේ ඒ සද්ද ඇහිලා ගෙදර හැමෝම මෙතෙන්ට එනවා. සිරි අනිල්ට කියනවා ඒ ඉන්නේ යාගේ අම්මා කියලා. මේ වෙලාවේ මෙතන රාම් ජෝෂත් එනවා. එච් යශෝද මේ සිද්ධිය එයාට කියන්න යන්නේ නැහැ. එයා කියන්නේ අනිල් එයාගෙන් ආශිර්වාද ගන්න ආවා කියලා. ඔන්න ඊට පහුවදා අනිල් කෝපි කෝප්පයක් අරන් එනවා බොන්න. මේක දැකපු රාම් ජෝෂ අනිල්ට කියනවා මටත් කෝපි කෝප්පයක් ගේන්න කියලා. එතකොට අනිල් හදන්නේ වෙන කෝපි කෝප්පයක් අරන් එන්න. ඒත් රාම් ජෝෂ කියනවා වෙන කෝපි කෝප්පයක් ගේන්න එපා ඔයාගේ එකම දෙන්න කියලා. ඒ කියන්නේ අනිල්ට දැන් තේරෙනවා එයාගෙන කලින් තිබුණා වගේ තරහක් රාම් ජෝෂට දැන් නැහැ කියලා. මේ අතරේ ගම්පා උත්සාහ කරන්නේ රමේෂ් ආපහු එයාගේ හිටපු ලෝකෙටම යවන්න. ඒ නිසා ගම්පා රමේෂ් එයාගේ සොහන ළඟට එකගෙන ගිහිල්ලා මන්ත්‍ර ජප කරනවා. ඒත් කොච්චර මන්ත්‍ර ජප කරත් රමේෂ් යවන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට සුරේෂ් කියලා කෙනෙක්ගේ තවත් ආත්මයක් එළියට එනවා. මේ සුරේෂ් කියන්නේ රමේෂ් දන්න කෙනෙක්මයි. ඔන්න දැන් පුරපසවස්සක පොහේ දවසත් උදා වෙලා තියෙන්නේ. මේ වෙද්දි දරක ළමන් ගොඩක් බිලි දීලා එයාගේ බලය ගොඩක් වැඩි කරගෙන ඉන්නේ. ඒ නිසා එයා දැන් හදන්නේ රාම් ජෝෂගේ පවුල විනාශ කරලා දාන්න. එයා විවිධ පූජා කරන්න පටන් අරන් තියෙනවා. මේ අතරේ අනිල් ගුරුජීව හම්බ වෙන්න එනවා. ගුරුජී අනිල්ට කියනවා මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ. ඒක නවත්තන්න නම් කඳුකරවල ඉන්න හාමුදුර කෙනෙක්ගෙන් ඒ අනුදුර වළක්වන විදිය ගැන පුහුණුවක් අරගෙන එන්න කියලා. ඒ අතර දර්ක රාම් ජෝෂගේ පවුලයට එක එක පූජා කරනවා. එයා ඉස්සෙල්ලම මිඟ කරන්නේ යශෝදට.
මිනිසා යශෝද නානග මං ඉදියට දැනෙනවා කවුරු හරි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. එයා හිතපු විදිහටම කළු වතක් වගේ දෙයක් වතුර යටින් මතුවෙනවා. ඒත් මෙයා පිටිපස්ස හැරෙද්දි ඒක අතුරු දහන් වෙලා යනවා. ඊට පස්සේ යශෝද නාල එයාගේ කාමරයට ඇවිල්ලා කණ්ණාඩියෙන් මුණ බලනවා. එතකොට එයා දකිනවා කණ්ණාඩියෙන් එයාව අමුතු විදිහට පේනවා. ටික වෙලාවක් යද්දී යශෝදගේ ඇඟට අඳුරු ආත්මයක් ඇවිල්ලා එයාව ඒ අඳුරු ආත්මේ ඉන්න ලෝකෙට ඇදලා ගන්නවා. ඒ කියන්නේ දර්ගගේ පූජාව හරි ගියා. මේ අතරේ අනිල් එනවා ගුරුජී කිව්ව විදියට කඳුකර පැත්තක පූජකයෙක්ව හොයාගෙන. එහෙම යද්දී එයාට පූජකයෙක් හම්බෙලා එයා කියනවා මට තන්ත්‍රය කියන විෂය ඉගෙන ගන්න ඕන කියලා. එතකොට පූජකයා කියන්නේ ඒව ඉගෙන ගන්න නම් අනිල්ට මේ කැලෑවේ සතියක් නවතින්න වෙනවා කියලා. ඒ වගේම වෙන කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වන්නත් බෑ කියලා. ඉතින් අනිල් මේකට කැමති වෙලා කැලෑවේ නැවතිලා තන්ත්‍රය ඉගෙන ගන්න පටන් ගන්නවා. යශෝද නැති දුකින් රාම ජෝෂගේ පවුල හැමෝම ඉන්නවා. සතියක් ගෙවිලා ගියාට පස්සේ අනිලුත් දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. එයා සිරිගෙන් අහනවා අම්මට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා. එතකොට සිරි කියනවා මගේ අම්මයි තාත්තයි ආදරය කරලා කසාද බැන්දා. මට අවුරුදු 3ක් වෙද්දි එයාලා දික් කසාද වුණා. දික් කසාදෙන් පස්සේ තාත්ත වෙන කෙනෙක්ව කසාද බැන්දා. අම්මා තමයි මාව බලාගෙන තියෙන්නේ කියලා. ඉතින් යශෝද නැති වුණ දවසේ එයා ටිකක් දුකින් තමයි ඉඳලා තියෙන්නේ. සිරි ඇයි කියලා ඇහුවම යශෝද කියලා තියෙනවා සිරිගේ තාත්ත හාට් ඇටැකකින් නැති වෙලා කියලා. ඒ ගැන දැනගත්තට පස්සේ තමයි මෙයා දුකින් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ යශෝද සිරි එක්ක නාන්න ගිහින් තියෙනවා. ඒත් එක පාටම යශෝදගේ හැසිරීම වෙනස් වෙලා තියෙනවා. සිරි හිතලා තියෙන්නේ යශෝද මානසික වැටලා හිටපු නිසා එහෙම හැසිරුණා කියලා. ඒත් ඇත්තටම දර්ගගේ බ්ලැක් මැජික් නිසා තමයි යශෝදට එහෙම දෙයක් වුණේ. සිරි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. රාම් ජෝෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙලත් එයාට නංගිව බේරගන්න බැරි වුණා. ඒක ගැන එයත් ගොඩක් දුක් වෙලා තියෙනවා. ඉතින් රාම් ජෝෂටත් හිතාගන්න බෑ ඇත්තටම යශෝදට වුණේ මොකද්ද කියලා. එයා සුසිලට කියනවා මේ වෙන කිසිම දෙයක් සුබසලකුණු නෙවෙයි කියලා. ඒත් එක්කම සුසිල රාම් ජෝෂ දිහා බලනවා. එතකොට පිටිපස්සේ හිටපු රාම් ජෝෂ එකපාරටම අතුරු දහන් වෙනවා. ඒ වගේම එදා යශෝදගේ ළඟට ආවා වගේ අතක් සුසිල ළඟටත් ඇවිල්ලා එයාවත් වතුරයටට ඇදලා ගන්න හදනවා. ඒත් එක්කම රාම් ජෝෂ මෙතෙන්ට ඇවිත් සුසිලගේ අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ එයාව එයාගේ කාමරය ඇතුළට එක්කගෙන යනවා. ඒ කියන්නේ මීට කලින් රාම් ජෝෂ වගේ මෙතන හිටිය මායාවක් වෙන්න පුළුවන්. එදා රෑ අනිල් කෑම කන ගමන් ඉදියට පිට උගුර යනවා. ඒ නිසා සුසිල කුස්සියට යනවා වතුර ටිකක් අරන් එන්න. එතකොට සුසිල දකිනවා කුස්සියේ බඩු එකින් එක පෙරලෙනවා. ඒ වගේම එක එක දේවල් කුස්සියේ සිද්ධ වෙනවා. ඒක දැකලා හොඳටම බය වෙලා සුසිල ආපහු යන්න හදනවා. එතකොට අනිල් ඇවිල්ලා සුසිලට කතා කරනවා. එයා කුස්සිය පරීක්ෂා කරලා බැලුවත් කුස්සියේ නම් කිසිම අමුත්තක් පේන්න නැහැ. ඉතින් බ්‍රහ්ම ජෝෂා කියන රාම් ජෝෂගේ තාත්තා තමයි ත්‍රිශංකු රාජධානිය ගැන පොඩි කාලේ ඉඳලම එයාට උගන්වලා තියෙන්නේ. බ්‍රහ්ම ජෝෂා ත්‍රිශංකු රාජධානිය ගැන කවුරුත් නොදන්න තොරතුරු ගොඩක් දැනන් ඉඳලා තියෙනවා. රාම් ජෝෂා පොඩි කාලේදී තාත්තා එයාට කියලා තියෙනවා සාමාන්‍ය බ්ලැක් මැජික් කරන අය ගොඩක්ම ඒ මැජික් භාවිතා කරලා ආත්ම අල්ල ගන්න එක තමයි කරන්නේ. ඒත් ඒ අය ත්‍රිශංකු මැණික ගැන දැනගත්තට පස්සේ ඒ හැමදේම අතහැරලා ත්‍රිශංකු මැණික හොයන්න පටන් ගන්නවා කියලා. ත්‍රිශංකු කියන දෙව්ලොවේ මරණය කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි ඒ දෙව්ලොවේ හැම සැප සම්පතක්ම තියෙනවා. ඒ නිසා තමයි දරකත් මේ ත්‍රිශංකු මැණික අරගෙන ත්‍රිශංකු දිව්ලොවට යන්නේ මේ තරම් දේවල් කරන්නේ. රාම් දෝෂ දන්නවා යශෝදවත් මෙරුවේ වෙන කවුරුත් නෙවෙයි මේ දරක කියලා. ඉතින් අනිල් එයා හොයාගත්ත මේ විස්තර ඔක්කොම රාම් ජෝෂට කියනවා. ඒ වගේම දැන් සුසිලටත් දරක බ්ලැක් මැජික් කරලා තියෙන්නේ. ඒ නිසා එයාට එක එක අමුතු දේවල් පේන්න ගන්නවා. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ රාම් ජෝෂ අනිල් එක්ක යනවා යගේ ගබඩා කාමරයට. එයා ඒ කාමරෙන් අඳුරු මායාවන් ගැන තියෙන පරණ පොත් වගේක් හොයා ගන්නවා. ඒව හැම එකක්ම බ්‍රහ්ම ජෝෂ භාවිතා කරපු ඒවා. ඒ නිසා රාම් ජෝෂත් කලින් ඉඳලම බ්ලැක් මැජික් ගැන දන්නවා. ඒත් එයා කිසිම දවසක ඒව භාවිතා කරලා නැහැ. හැබැයි එයා දැන් හදන්නේ එයාගේ පවුල බේරගන්න එයා ඉගෙන ගත්ත බ්ලැක් මැජික් භාවිතා කරන්න. එතකොට අනිල් අහනවා ඔයා මේ බ්ලැක් මැජික් කලින් භාවිතා කළ නැති නිසා ඒව හරියයිද කියලා. එතකොට රාම් ජෝෂා කියනවා මම ළඟදි මේ මැජික් අත් හදා බැලුවා කියලා. මොකද ඔයාලට මතක ඇති කුමරන් අනිල්ව විනාශ කරන්න බ්ලැක් මැජික් භාවිතා කරා. එදා අනිල්ට කුමරන් අපරාධයන් උදව් කරේ රාම් ජෝෂා. රාම් ජෝෂ අනිල්ට උදව් කරන්න එයා ඉගෙන ගත්තු ඒ මන්ත්‍ර තමයි භාවිතා කරේ. මොකද රාම් ජෝෂ ඒ දවසේ දැකලා තියෙනවා කුමරන් මඩුව පැත්තට ගෝණියක් අරගෙන යනවා. එතකොට තමයි එයා තේරුම් අරන් තියෙන්නේ කුමරන් එයාගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ එයාගේ පවුල විනාශ කරන්න කියලා.
දැන් රාම් ජෝයි සහ දන්න දර්කගේ බ්ලැක් මැජික් වලින් එයාගේ පවුල බේරගන්න තමන් දන්න බ්ලැක් මැජික් භාවිතා කරන්න. දර්ක දැනටම සුසිලට පූජාවක් කරලා තියෙන්නේ. මේ නිසා සුසිලට එක එක අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එයාට ඇහෙනවා එයාගේ කාමරේ ළඟින් කවුරු හරි දොර අරින්න කියලා කතා කරනවා. ඒත් එයා දොර ඇරිය මෙතන ඉන්න දර්ක. සුසිල දර්කව දැකලා ගොඩක් බය වෙනවා. ඒත් එක්කම එයාට නිින්දෙන් ඇහැරෙනවා. ඒ කියන්නේ එයා හීනයක් තමයි දැකලා තියෙන්නේ. ටික වෙලාවකින් ආපහු සුසිලට අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ නිසා එයා ලාම්පුවත් අරන් එයා හීනේ දිදැක්ක විදිහටම ගිහිල්ලා කාමරේ දොර අරිනවා. ඒත් එතන කවුරුත්ම පේන්න නැහැ. ඒ වෙලාවේ මෙතනට අනිල් ඇවිල්ලා අහනවා මොකද්ද සිද්ධ වුණේ කියලා. සුසිලා කියනවා මගේ දොර ගාව කවුරු හරි මන්ත්‍ර ජප කර කර හිටියා කියලා. ඊට පස්සේ අනිල් අම්මා හීනියක් දකින්න ඇති කියලා ආපහු කාමරයට එක්කගෙන යනවා. ඊට පස්සේ අනිල් රාම් ජෝයිසගේ දොර සිද්ධ වෙන දේවල් ගැන ගුරුජීට කියනවා. එතකොට ගුරුජී කියනවා අනිල් දැන් ආගමික කටයුතු පටන් ගන්න ඕන. නැත්නම් ඔයාට ත්‍රිශංකු ලෝකයට ඇතුල් වෙන්න බැරි වෙයි කියලා. ඊළඟට අනිල් ගුරුජී කිව්ව විදිහටම ආගමික කටයුතු කරන්න පටන් ගන්නවා. මේ දේවල් කරද්දී දර්කට දැනෙනවා එයා කරන බ්ලැක් මැජික් නවත්තන්න කවුරු හරි කෙනෙක් මොනවා හරි කරනවා කියලා. ඊට පස්සේ දර්ක ඒ කරන කෙනාට මන්ත්‍ර ජප කරනවා. ඒත් එක්කම ගුරුජීට දර්කගේ මන්ත්‍ර වදිනවා. ඒ නිසා ගුරුජීගේ කටෙන් ලේ එන්න ගන්නවා. ලේ දැක්කම ගුරුජී දැනගන්නවා එයාට කවුරු හරි නැවත බ්ලැක් මැජික් එකක් කරලා කියලා. ඒ නිසා ගුරුජී මැරෙන්න කලින් කියනවා අනිල්ට කරන සියලුම චෛත්‍ය සම්පූර්ණ කරන්න කියලා. ඒත් එක්කම ගුරුජීගේ ජීවිතෙත් නැති වෙනවා. මේ ඇතුලේ රාම් ජෝෂ සුසිලව තියාගෙන එයා දැන බ්ලැක් මැජික් වලින් සුසිලව බේර ගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ අනිල් මෙතෙන්ට එනවා. ඒකට රාම් ජෝෂ අනිල්ට කියනවා ත්‍රිශංකු ලෝකේ ආත්මයන්ගෙන් පිරලා තියෙන්නේ. ඒ නිසා පරිස්සමෙන් එහෙට යන්න කියලා. ඒකට අනිල් කියනවා එයාට ඒක තනියම කරන්න බෑ කියලා. ඒත් මේ වෙලාවේ රාම් ජෝෂ එයා ගාව තියෙන ත්‍රිශංකු මණික අරන් අනිල්ට දෙනවා. මොකද දර්ක බ්ලැක් මැජික් කර රාම් ජෝෂගේ පවුල විනාශ කරන්න හදන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි එයාට ත්‍රිශංකු මණික ගන්න ඕන හින්දා. ඒ නිසා අනිල්ව ඉක්මනින්ම ත්‍රිශංකු රාජධානියට යවුවා නම් දර්ක මේ කරන දේවල් නවත්තන්න පුළුවන්. ඒ නිසා රාම් ජෝෂ කියනවා මම ඔයාව ත්‍රිශංකු වලට යවන්නම් කියලා. ඒ වෙලාවේ අනිල් කියනවා මම ඔයාගේ පුතා විදියට රංගපාලා ඇත්තටම ඔයාගේ පුතාගේ අතර තියෙන බැඳීම විනාශ කරා කියලා. එතකොට රාම් ජෝෂ කියනවා මගේ පුතා දැන් ඔයා තමයි. ඔයා ආපහු පරිස්සමෙන් එන්න කියලා. ඒ කියන්නේ රාම් ජෝෂත් අනිල් වයාගේ පුතා විදියට බාරගෙන තියෙන්නේ. ඊට පස්සේ රාම් ජෝෂ සුසිලා හිටපු තැනම අනිල්වත් තියලා අනිල් ත්‍රිශංකු වලට යවන්න මන්ත්‍ර ජප කරන්න පටන් ගන්නවා. ඒ නිසා ටික වෙලාවකින් අනිල්ට ත්‍රිශංකු වලට එන්න පුළුවන් වෙනවා. රාම් ජෝෂ කිව්වා වගේම ත්‍රිශංකු වල මරුණාගේ ආත්ම ගොඩක් තියෙනවා. ඒ වගේම අනිල් දකිනවා සුසිලත් මේ ලෝකෙ ඉහිල කරලා ඉන්නවා. ඒත් එයාට සුසිලා ඉන්න තැනට යන්න බෑ. එතන බාධකයක් තියෙනවා. ඒත් එක්කම අනිල් දකිනවා දර්කත් මෙතන ඉන්නවා. දර්ක ත්‍රිශංකු ලෝකට ඇතුල් වෙන්න තැන තමයි ඉන්නේ. එයා අනිල්ට කියනවා අර බාධකෙන් මෙහාට ඔයාට එන්න බෑ කියලා. ඒත් එක්කම රාන් ජෝස මේ ලෝකේ ඉඳලා බ්ලැක් මැජික් වලින් අනිල්ට උදව් කරනවා. ඒ නිසා අනිල්ට සුසිලා හිර කරලා තියෙන ත්‍රිශංකු වලට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දර්ක අනිල්ගේ ළඟට ඇවිල්ලා එයාව එක්කගෙන ගිහිල්ලා ආත්ම හිර වෙලා ඉන්න තැන පෙන්නලා කියනවා එයාට ලැබිලා තියෙන මේ ලෝකේ කියලා. ඒත් එක්කම දර්ක ආපහු අනිල් එක්කන් ගිහිල්ලා ගොඩක් ලස්සනට තියෙන ත්‍රිශංකු දිව්‍ය ලෝකේ පෙන්නලා කියනවා මට යන්න ඕන ඒ ලෝකෙට කියලා. එහෙම කරනවා නම් දර්කට අනිල්ගෙන් ත්‍රිශංකු මණික ගන්න වෙනවා. ඒ නිසා දර්ක හදන්නේ හැම කෙනාවම විනාශ කරලා කොහොමද ත්‍රිශංකු මණික අරගෙන ඒ දිව්‍ය ලෝකෙට යන්න. ඊට පස්සේ දර්ක අනිල්ට මන්ත්‍ර ජප කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අනිල් සිහිය නැතුව බිම ඇදගෙන වැටෙනවා. දැන් දර්ක හදන්නේ ආපහු එයා හිටපු ලෝකෙටම. ඒ කියන්නේ අපේ ලෝකෙට ඇවිල්ලා ත්‍රිශංකු මණික කොහොම හරි අරගන්න. ඒ නිසා දර්ක මන්ත්‍රයක් ජප කරලා ත්‍රිශංකු ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒත් එක්ක බිම් වෙරිලා හිටපු අනිල් ඇස් දෙක ඇරලා බලනවා. ඒ කියන්නේ දර්ක හිතුවට අනිල් ඇත්තටම විනාශ වෙලා නැහැ. අනිල් එයා පොඩි කාලේ ඉගෙන ගත්ත දෙයක් දර්කගෙන් බේරෙන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සතුරෙක් තමන්ට විරුද්ධව මන්ත්‍රයක් ජප කරද්දී තමන් ඒ ප්‍රතිවාදියාට විරුද්ධව මන්ත්‍රයක් ජප කරොත් ඒ ප්‍රතිවාදියාගේ මන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිල් ඒක තමයි මේ වෙලාවේ දර්කගෙන් බේරෙන්න පාවිච්චි කරේ. ඒත් එක්ක අනිල් ඉක්මනටම සුසිලා ඉන්න තැනට ගිහිල්ලා එයා බේරගන බ්ලැක් මැජික් කරන්න පටන් ගන්නවා. ඒ නිසා සුසිලා ත්‍රිශංකු ලෝකෙන් ගලව ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම රාන් ජෝස ගාව හිටපු සුසිලටත් සිහිය එනවා. හැබැයි එයාට සිහිය ආව කියලා දර්ක දැනගන්නවා. ඒ වගේම දර්ක දැනගන්නවා සුසිලව ආපහු මේ ලෝකෙට ගෙන්න ගන්න අනිල් තමන් කරපු බ්ලැක් මැජික් එක ආපහු තමන්ටම හරවලා කියලා. ඒ නිසා ආපහු දර්ක ත්‍රිශංකු ලෝකෙට යනවා.
ඊට පස්සේ දර්කානිල්ව විනාශ කරන්න එයාට විරුද්ධව මන්ත්‍ර කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම රාම් ජෝස දකින්න දර්කානිල්ට පහර දෙන නිසා අනිල්ට ගොඩක් අමාරු වෙනවා. ඒ වෙලාවේ රාම් ජෝස යගේ තාත්තා ඒ කියන්නේ බ්‍රහ්ම ජෝස කියලා දුන්න විදිහට මන්ත්‍රයක් ජප කරනවා. ඒ මන්ත්‍රයෙන් සතුරෙක්ගේ කට මහලා ඒ සතුර ජප කරන මන්ත්‍ර නවත්තන්න පුළුවන්. රාම් ජෝස ඒ මන්ත්‍ර ජප කරද්දි දර්කට කතා කරගන්න බැරුව යනවා. මේ නිසා අනිල් ආපහු නැගිටිනවා. ඊට පස්සේ අනිල් දර්කට කියනවා දැන් කට වහගෙන තමුන්ට කොහෙත් මාව පරද්දන්න බෑ. ඒ නිසා තමුන්ව දැන් මං අපායට යවනවා කියලා. ඊට පස්සේ අනිල් මන්ත්‍ර ජප කරලා දර්කව අපායට තල්ලු කරලා දානවා. ඉතින් මේ වෙලාවේ අනිල් දකින්නවා අපාය ඉස්සරහ ත්‍රිශංකු දිව්‍ය ලෝකේ තියෙනවා. පොඩි කාලේ ඉඳලම අනිල් දන්නවා එයාට ත්‍රිශංකු දිව්‍ය ලෝකට යන්න අවස්ථාව තියෙනවා කියලා. එනිසා අනිල් ආපහු රාම් ජෝස ගවට නොගිහින් මේ දිව්‍ය ලෝකෙම නවතින්න තීරණය කරනවා. රාම් ජෝස මෙහි ඉඳලා මන්ත්‍ර ජප කරලා ත්‍රිශංකු මණික අනිල් ගෙනල්ලලින් තියෙනවා. ඒත් එක්කම ත්‍රිශංකු දිව්‍ය ලෝකට යන්න තියෙන බාධක අයින් වෙලා අනිල්ට ඒ දිව්‍ය ලෝකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. අනිල් ඒ ලෝකෙට ගිහින් දිව්‍ය ලෝකේ තියෙන දේවල් බලනවා. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ රාම් ජෝයිසව. එයා දන්නේ නැහැ තාමත් අනිල් ත්‍රිශංකු දිව්‍ය ලෝකෙට ගියාද, එහෙමත් නැත්නම් අනිල් එයාගේ ජීවිතේ දර්කගෙන් ත්‍රිශංකු ලෝකෙ බේර ගන්න ඇති කරගත්තද කියලා. ඉතින් රාම් ජෝෂ ඒ ගැන හිතනවා. ඒත් අන්තිමේදී අනිල්ට ත්‍රිශංකු වලට යන්න පුළුවන් වුණා. ඉතින් මෙතනින් මේ සුපිරිම කතාව අවසන් වෙනවා. ෆිල්ම් එක ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරලා අපිට සපෝට් කරන්න. එනම් තවත් මේ වගේ සුපිරිම මූවියකින් ආයෙත් හම්බ වෙමු.